බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. COVID-19 වෛරසය රට තුල පැතිර යාම හමු වේ මීට මාස කිහිපයකට පෙර දුම්රිය දුරගමන් සේවාවන් తాවකාලිකව නවතා දැමීම වැඩසටහනා. කෙසේ වෙතත් අද සිට යලිත් දුරගමන් සේවා දුම්රිය දහවනේ ආරම්භ කිරීමට දුම්රිය බලධාරීන් කටයුතු කළා. මෙම සේවාව ආරම්භ කිරීම පිළිබඳව අද පත්තරේ වැඩසටහනින්ද අප සොයා බැලුවා. දුරගමන් දුම්රිය සේවා කීපයක් අද ඉඳන් යලි ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ. දුම්රිය ගමන් වාර වැඩි කරලා තියෙනවා, දුරගමන් සේවා ආරම්භ කරලා තිබෙනවා. දුම්රිය ගමන් වාර කිහිපයක් මේ වන විට දුරගමන් සේවා ආරම්භ කර තිබෙනවා. දුම්රියේ වෙනදා වගේ මගින් නැහැ. කාර්යාල සේවකින් පමණයි මේ වෙලාවට එන්නේ තමන්ගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරේ මේ දුම්රිය ගමන් වාර ඉදිරියේදී වැඩි කරන බවයි. ඉතින් රංගන ජනතාවට කියන්නට ඕන, ඔබට දුරගමන් සේවා යාමට අවශ්‍ය නම් කොටුවට එන්න. ඒ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම අනුගමනය කරමින් එන්න කියලා ඔබට මතක් කරනවා. ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මුහුදුබඩ මාර්ගය සහ උතුරු මාර්ග දුම්රිය ගමන් සේවාව මෙලෙස ආරම්භ කෙරුණා. උතුරු දුම්රිය මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා සීග්‍රගාමී දුම්රියක්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි සීග්‍රගාමී දුම්රියත් අද උදෑසන ධාවනය කෙරුණා. එමෙන්ම කොළඹ කොටුවේ සිට බදුල දක්වා පොඩිමණිකේ සීග්‍රගාමී දුම්රියත්, මරදානේ සිට බෙලියත දක්වා දක්ෂිණ නගරාන්තර සීග්‍රගාමී දුම්රියත් ධාවනයට එක් කර තිබුණා. බදුල්ල කොළඹ දුන දුම්රිය මාස 3කට නතර වෙලා තිබුණේ. ඔක්තෝබර් සිට තමයි අන්තිමට ගියේ. දැන් අද තමයි පටන් ගත්තේ. ඉතින් මේ කොරෝනා ප්‍රශ්නේ නැත්තේ ඉතින් මොනාhari කරලා ඉතින් මේක පටන් ගත්ත එක රජයේ විසින් ලොකු පිනක් ඇත්තටම. ඉතින් මිනිස්සුන්ට ලොකු සේවයක්.